සංසද තුළින් එම සංකල්පය ඇතිවෙලා ඉත යෝජනා කෙරුණ එම සංසේදයේදී මෙහම දුම්ග්‍රී ලෝලින් පිරිසක් කැමති මෙම පිරිසිදු කිරීම් කටයුතු දායක කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා අපගේ නිලධාරී මහත්තයෙක් ඒකට එක පහින්ම අපගේ ප්‍රධාන ඉංජිනේරුතුමා අපේ ධාවනාගාරය තෝරා ගැනීම සම්බන්ධයෙන් මම එතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙන්ම මෙම ධාවනාගාරය විශාල වර්ග ප්‍රමාණයක් තියෙන ධාවනාගාරය කොළඹ කොටුව ඒ පේනදුර මානයේ සිට මරදාන දුම්රිය ස්ථානයේ පේනදුර දක්වාම මේ ධාවනාගාරය ඉදිරියි. එතකොට මේකයි 1999 විතර අංගණය ක්‍රමානුකූලව පටන් අරන් 2000 වසර ඉඳන් දුම්රිය ධාවන කටයුතු ආරම්භ කළා. ඔගොල්ලෝ දන්න පරිදි අපි ඉස්සෙල්ලාම මෙතන S9 බලවේග කට්ටල 15ක් පැමිණියා විතරයි. 2008 දී S10 පැමිණියා. ඒගොම අපි ගාව තමයි KV නැත්නම් ගැලිවල මාර්ගය දුවන S12 බලවේග කට්ටල 4 තියෙනත් අපි ගාව. එතකොට අපි ගාව සේරම බලවේග කට්ටල 25ක් තමයි අපිට මුලින්ම ලැබුණ සම්පූර්ණ ප්‍රමාණය අද වෙන විට 22ක් දක්වා පමණ අඩු වෙලා තියෙනවා යම් යම් හේතුන් මත ඒ අලුත් පැඩියක් ගන්න පාතිනවා. ඒ වගේම දුම්රිය වාර අපි දවසකට කලින් 100ක් පමණ දීුවා දැන් 80කට වගේ අඩු වෙලා තියෙනවා. අද කියලා තියෙන යම් යම් තත්ත්වයන් මත සහ ඕගොල්ලෝ කවුරුත් දන්න ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්න මත තියෙන යම් යම් අඩුපාඩු සපුරා ගැනීමට බොහොම අමාරුයි. උඟාක් ඒවා බොහොම අපි බණ්ඩාරම ඇතුමා බොහොම පරිස්සමෙන් අපිට ඒවා ලබා දෙන්නේ. ඒවා ලබා ගන්න හරිම අමාරුයි නීත්‍ය රජයේ නීති වලට යටත් වෙලා. ඉතින් මේ ධාවනාගාරයේ බොහොම සීමිත සේවක පිරිසක් ඉන්නේ. ඉතින් නමුත් කාර්යක්ෂම සේවයක් සපයනවා. මොකද දැන් ඕගොල්ලෝ ජනතියට උදේ 9 මාරයි අද නම් ටිකක් උදින් ආයේ පොය දවස නිසා නමුත් සාමාන්‍යයෙන් 10 විතර නිකන් සම්පූර්ණයෙන්ම මේක පිරිනව 10 විතර වෙනකොට ඒකට දෙකම මාර වෙනකොට සේරම දුම්බියක් ගැත්තෙන පටන් ගන්නවා. 4 වෙනකොට සේරම දුම්බියන් වගේ එළියට යන්න ඕනි තාම කෙටි කාලෙකින් විශේෂයෙන්ම කටුක තත්ත්වයන් යටතේ මේක ධාවනය කරගන්න මේ අවස්ථාවල් තියෙනවා. මොකද ඉතාලි මිනිසුන් සමහරන්ගේ පාන්දර 2ට කියලා ස්ටාර්ට් කරපුවම සමහර වෙලාවට 10ට කියලා නවත්තන්නේ. එක දිගටම දුවනවා. ඉතින් ආපු ගමන් ඒ තා කෙටි කාලයක් ඇතුළත ආපහු නැවත අලුත් කඩියාවන් තියනවා නම් ඒව කරලා ඒ අවශ්‍ය සම්කටු සම්පාදනය කළ බොහොම කෙටි කාලයක් ඇතුළත කරන්නේ අපේ කාර්ය මණ්ඩලය ඉතාම කැපවීමෙන් ඒක කරලා දෙනවා පුළුවන් උපරිම මට්ටමේ. නමුත් යම් යම් අඩුපාඩු නැතුව නෙමෙයි ඇත්ත වශයෙන්ම මම වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඉතාම සතුටු වෙනවා මේ තරුණ පිරිස ස්වේච්ඡායි මේ සඳහා පැමිණීම ගැන. විශේෂයෙන්ම මේ දුම්රියන් මම අවසාන වශයෙන් ඉල්ලීමක් හැටියට කරන්නේ මේ දුම්රියන් වැඩි කාලයක් අපි ගාව තියෙනවාටදී ඕගොල්ලෝ ගාව තියෙන්නේ. අපි ගාව සමායට පැය 4-5යි තියෙන්නේ. නමුත් අපි දකිනවා දුම්රිය මගින් හරියට දුම්රිය සේවකයන්ට බැන බැන යනවා මේක ගොරක් ජනේලයක් වහන්න බෑ ෆෑන් එකක් හදන්නේ කියලා. අපි මමත් අපේ මම ඉතාම සතුටු වෙනවා අපගේ ප්‍රධාන ඉංජිනේරුතුමා එතුමා තරුණ ඉංජිනේරු මහත්ෙක් කාලෙකට මේ දක්වා එනකම් එතුමා දුම්රිය වැට්ටේ. අපි ඉතාම සතුටු වෙනවා ඒකම පවත් කියලා හුඟා සතුටු වෙනවා. මේ මහතයම සේවයේ හරියට පාවිච්චි කරනවා. ඉතින් අපි කවුරුත් දකිනවා මගින් සමහර අය මේ අන්තිම මගිය ෆෑන් එකක් පෝස් කරන්නේ නැහැ ඉදිරියක් පාත් කරන්නේ අපිට වෙන වෙන යනවා. නමුත් සමහරවිට අංගරේට ඇතුල් කරගන්න කෝච්චියක් පෑඩ් එකක් ස්ටේෂන් වල තියෙනවා. මේ මේකින් තදබදේ මත. එතකොට ඒක සමහර වැස්සොත් එහෙම පිටින්ම තෙමිලා යනවා. මේ ෆෑන් එක ඕගොල්ලන්ට සමහරවිට හුලං වදිනවා නිකම් බම්ප් වලට තමයි හුලං වදිනු. මුගක් කියලා. ඒ ලංකාවේ පුරුදු වෙලා තියෙන හැටි අපි මම විශේෂයෙන් මේ තරුණ පිරිසට කියන්නේ මේ පරිඩ දෙන්න ඕනේ අපි. මේක ඉතාම අමාරුයි මේ පොඩි ක්ලාස් එකක් ගන්න බව ඉතාම වෙහෙසෙනවා මේ රජේ මේ අංශවල වැදගත් වෙන. ඉතින් ඒ නිසා මේ පරිඩේ ඕගොල්ලන්ට මම පරිඩයක් හැටියට දෙමින් ඒ මගින්ටත් යම්කිසි වස්කීමක් සහ යුතුකමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම මේ අපි කනගාටු වෙන්නේ නැහැ. මේ කනගාමගේ කනගාටු ප්‍රකාශ කරන අපි මේ වගේ පිළිතුරු කිරීමේ කතා කරන්න හේතුව නිකන් ඒකේ කාරණේ මතක් කරන් දැනුණා. මොකද ඉතාලම සීමිත සේවක සංඛ්‍යාවක් දැන් ඉන්නේ. ඒකත් අපි දකිනවා රජයේ සේවයට හරියට බයින රාජ්‍ය සේවක නිකන් නිකන් ඕන තරම් ඉන්නවා කියලා. මේ වගේ අලු රැකියාවල් බොහොම අල්පස්තුවල් ප්‍රමාණයක් ඉන්නේ. බඳවා ගැනීම කියලා නැත්නම් ඒ නිසා එම තාක්ෂණ සම්මන්ත්‍රණය කර ගන්න තමයි මෙවැනි වැඩසටහනක් යෝජනා කරමින් එහෙනම් පැමිණි ඔබ සමි ඉතාම ගෞරවයෙන් පිළිගනිමින් අපි ඒක සහයෝගයෙන් කරගෙන යන ඉතාම පරිස්සමෙන් කටයුතු කරන්න ඒක දුන්නේ බොහොම මාර්ග යාන්ත්‍රයක් ඔයගොල්ලෝ බොහොම ආදරය කළාට ඒ වගේම මේ එම තාක්ෂණ තියෙන නිසා නැවතතාවක් ස්තුතිවන්ත වෙමින් මම අපගේ බණ්ඩාර මැතිතුමාට ආරාධනා කරනවා ඉතින් උපරිම කතා කරනවා.